බෙදාහැරී මක්හරි වෙන දේවක් යම්සි දෙයක් සිදු වෙනවනං ඒ දේවල් සිදු වෙන්නේ යම්කිසි සීමිත පුද්ගලයන්ගේ අවස්ථා මත මේ වැඩපිළිවෙල මේ ලංකාවේ හැම ගමකම ගම්මුම් ප්‍රධාන වෙලා ස්වාමින් වහන්සේලා ප්‍රධාන වෙලා මේ වැඩ මේ වගේ වැඩපිළිවෙලක් මේ රාජ්‍ය ආයතනවලට දැනුවත් කරන්න හැකියාව තිබෙනවනං ඒක ගම සංවර්ධනය වීමට ගොඩාක් පිටුහලක් වේවි කියලා අපි විශ්වාස කරනවා ඉතින් මේ වගේ පොඩි තැනකින් ගමන පටන් ගත්තොත් අපට පුළුවන් අනාගතයේ මේ ලංකාව හොඳ දියුණුවත් ලංකාවක් බවට පරිවර්තනය කරන්න. තෙරුවන් සරණ හැම දෙනාටම අප විසින් නිර්මාණය කරන්න යුතු ඉතාමත් හොඳ වැඩපිළිවෙලක් පිළිබඳව රටට දැනුවත් කරන්නටයි අපේ බලාපොරොත්තුව. ගමක් හැටියට විහාරස්ථානයක් හැටියට අපි මීට මාස කිහිපයකට එහා පැත්තේදී අප විසින් නිර්මාණය කරන්න යුතුනා මිල්ලගස්පිටිය සංවර්ධන යෝජනා වැලිය නම් පුස්තකයක්. මේ අරමුණ පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි අපේ බලාපොරොත්තුව. පසුගිය කාල පරාසය දිහා බලනකොට විවිධ දේශපාලනක හා දේශපාලනක නොවන ආයතන සහ සංවිධාන මගින් ගමක් සංවර්ධනය කරවා ගැනීමේදී යෝජනා ඉදිරිපත් කරනකොට මම දක්වපු ප්‍රධානම දුර්වල කාරණාවක් තමයි සීමිත පුද්ගලයන් ප්‍රමාණයක් ගිහිල්ලා ඒ තමන්ගේ අවශ්‍යතා මොනවාද කියන කාරණාව යෝජනාවක් හැටියට ඉදිරිපත් කිරීම. එෙහිදී ගැටලුවක් පවතින්නේ ගමේ සමස්තයක් හැටියට තිබෙන ප්‍රමුඛ අවශ්‍යතාවයේ කුමක්ද යන්න පිළිබඳව කරුණු කාරණා හොයන්නේ බලන්නේ නැතුව ඒ සීමිත පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් මත උදෙසා පමණක් ගමේ පාරක් හැදෙන එක, ටැංකියක් හැදෙන එක, එහෙම නැත්නම් වෙන මොකක් හරි සංවර්ධන කටයුත්තක් වෙන එක, මොකක් හරි භෞතික සම්පතක් බෙදාහැරීමක් හරි වෙන දේවක් යම්සි දෙයක් සිදු වෙනවා නම් ඒ දේවල් සිදු වෙන්නේ යම්කිසි සීමිත පුද්ගලයන්ගේ අවශ්‍යතා මත. ඒ වගේ විවිධ දේශපාලනක අයගේ මැදිහත් වීම මත මේවා අවිධිමත්ව සිදුවන ආකාරයක් දකින්නට තිබෙනවා. ඉතින් ගමක් හැටියට අපේ ගම තුල සංවර්ධනයේ විය යුතු බොහෝ යෝජනා තිබෙනවා. නමුත් මෑත කාලීනව ඒ දේවල් හරියට සිදු වුණාද කියන කාරණාව ප්‍රශ්නයක් පවතිනවා. ඒ නිසා ගමකට වැඩ කරන්නට කැමැති දේශපාලන අධිකාරියක් හෝ වේවා, එහෙම නැත්නම් වෙනත් පුද්ගලික ආයතනයක් හෝ වේවා, එහෙම නැත්නම් වෙනත් රාජ්‍ය ආයතනයක් හෝ වේවා, රාජ්‍ය නිලධාරියෙක් හෝ වේවා, ගමකට වෙල් අපි මේ වගේ වැඩපිළිවෙලක් කරනවා ගමේ මොනම දඩුපාඩු කියලා සාකච්ඡාවක් සිද්ධ කරන්න අවශ්‍ය නම් අන්න ඒ බලධාරීන් වෙතට පහසුවක් වීම පිණිස අප විසින් අපේ මිල්ලගස්පිටිය වසමේ ජීවත් වෙන ගම්වාසීන් විසින් ඉතාමත් නිර්මාණයක් කරලා තිබෙනවා ඒ අයට පහසුවක් වීම සඳහා. මම හිතනවා මේ වැඩපිළිවෙල මේ ලංකාවේ හැම ගමකම ගම්මුම් ප්‍රධාන වෙලා ස්වාමින් වහන්සේලා ප්‍රධාන වෙලා මේ වගේ වැඩපිළිවෙලක් ඒ රාජ්‍ය ආයතනවලට දැනුවත් කරන්න හැකියාව තිබෙනවා නම් ඒක ගම සංවර්ධනය වීමට ගොඩාක් පිටුහලක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් රට ගොඩනගන්නට කලින් ගමක් ගොඩනගීම තාමත්ම හොඳ මට්ටමක් තියෙනවා. මොකද ගම් ටිකක් එකතු වෙලා තමයි නගරයක් හැදෙන්නේ. නගර ටිකක් එකතු වෙලා ඩිස්ත්‍රික්කයක් හැදෙනවා. ඩිස්ත්‍රික්ක ටිකක් එකතු වෙලා පළාතක් නිර්මාණය වෙනවා. පළාත් එකතු වෙලා රටක් නිර්මාණය වෙනවා. ඉතින් මේ වගේ පොඩි තැනකින් ගමන පටන් ගත්තොත් අපට පුළුවන් අනාගතයේ මේ ලංකාව හොඳ දියුණුවත් ලංකාවක් බවට පරිවර්තනය කරන්නට. ඉතින් පාට පක්ෂ භේදයකින් තොරව අපේ ගමේ මේ ගම පිළිබඳව හැඟීමක් කැක්කුමක් හුදාවක් තියෙන පිරිස් ප්‍රමාණයක් 24 දෙනෙක්ගේ කමිටුවක් අපි කැඳවලා මේ පොතට අවශ්‍ය යෝජනා ඇතුළත් කරගෙන ඡායාරූප සහිතව මේ කටයුත්ත අපි නිර්මාණය කළා තිබෙනවා. අපි මේ පොත නම් කරලා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පල ආසනයේ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය අටභාගයේ උඩගම මිල්ලගස්පිටි සංවර්ධන යෝජනාවලිය. මේ විදිහට අපි මේ නම මේ විදිහට යොදලා තිබෙන්නේ මේ වසම ඕනම කෙනෙකුට පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා පහසුවක් වීම පිණිස මේ විදිහට අපි නම යොදලා තිබෙනවා. ඒ වගේම තමයි මේ පොතෙහි අන්තර්ගතය පිළිබඳව ප්‍රභේද හතරක් යටතේ අපි විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. යටිතල පහසුකම්, ඒ වගේම පසු සම්පත්, ඒ වගේම රැකියා අවස්ථා, ඒ වගේම ස්වයං රැකියා කියන ප්‍රභේද හතරක් යටතේ මේ පොත
ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපි එක යෝජනාවක් කොටස් හතරකට වෙන් කරලා විස්තර කරලා තිබෙනවා. මේ බලන්න මෙතන කලවල් ගොල්ල ගාමේ සංවර්ධන යෝජනා. ඊට පස්සේ යෝජනාව වෙනම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම යෝජනාවේ වර්තමාන තත්වය අපි පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම යෝජනාවේ ඇති අවශ්‍යතාවය සහ අපි සඳහන් කර අවසානයේදී සංවර්ධනය කළ යුතු ආකාරය. මේ ආදී වශයෙන් නිර්ණායක හතරක් යටතේ එක යෝජනාවක් දිගහැරෙනවා. ඒ වගේම තමයි ඒ සෑම යෝජනාවකට මේ වගේ එම ඒ යෝජනාවේ වර්තමාන ස්වභාවය පිළිබු වෙන පරිදි ඡායාරූප ඇතුළත් කරලා මේ ග්‍රන්ථය නිර්මාණය කළ තිබෙනවා. ඒ නිසා මේ පොත අපි බලාපොරොත්තු වෙනවා රටේ මේ පළාත නියෝජනය කරන දේශපාලනික බලධාරීන් වෙතත් එවාගේ රාජ්‍ය ආයතන වලටත් පෞද්ගලික ආයතන වලටත් මේ පොත පිරිනමලා අපේ ගම සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් එහි දල සැලැස්මක් අපි සකස් කරලා තිබෙනවා. ඉතින් ඒ සැලැස්මට අනුව මේ ගමේ මේ වසමේ තියෙන ප්‍රශ්න ටික විසඳලා දෙන්න කියලා අපි එයාගෙන් ආයාචනාවක් ආරාධනාවක් ඉල්ලීමක් සිද්ධ කරනවා. ඉතින් මෙවැනි වැඩපිළිවෙලක් සියලු ගම්වල ක්‍රියාත්මක වුවහොත් දේශපාලනීය නියෝජනය කරන බලධාරීන් වෙතට බොරු පොරොන්දු දීලා අපිව නොමග යවන්නට හැකියාවක් නැහැ. අපිට පොරොන්දු පත්‍රයක් තියෙනවා. මේ දේ බාර දීලා ඔවුන් මේ දේ ඉෂ්ට සිද්ධ කරනවාද කියන කාරණාව හොයලා බලලා ඔබට තීරණය කරන්න පුළුවන් ඊළඟ කාලයේදී අපි කුමක් කළ යුතුද කියන කාරණා. ඒ නිසා මේ සත්කාරය සඳහා අපේ විහාරස්ථානය සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම සන්රයිස් සුබ සාධක සංගමය, ඒ වගේ අපේ විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය, ඒ වගේම මේ අපේ නාලිකාව සුදර්ශන ටීවී YouTube නාලිකාව, ඒ වගේම ග්‍රාම ශක්ති කියන සමිතිය මේකට සක්‍රීය දායක වෙලා මේ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්නට අප ලොකු සහයෝගයක් ලබා දීලා තිබෙනවා. ඒ සංවිධානයෙන් තමයි මේ කාරණාව සිද්ධ කරන්නේ. හැමදාම ආටම තිරුවන් සරණයි.